රුසියානු යුක්්‍රේන අර්බුදය ආරම්භ වී අදට වසරක්සා පිරෙනවා. යුක්්‍රේණය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි රුසියානු ජනාධිපතිවරයා විසින් එම විශේෂ මෙහෙයුම ආරම්භ කළේ. ගත වූ වසර තුළ යුක්්‍රේණයේ ඩොනෙට්ස් ලූහාන්ස් කර්සන් සහ සපොර්ෂයා යන කලාප ඇතුළු යුක්්‍රේණ භූමියෙන් පහෙන් එකකට අසන්න ප්‍රමාණයක් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබෙනවා. පසුගිය කාලය තුළ පැවති යුද්ධයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් වන සර්බ් දූපත අත්පත් කර ගැනීම, ලොව විශාලතම යුක්්‍රේණ ගුවන් යානය විනාශවීම, රුසියාවේ මොස්කාවා නෞකාවට ප්‍රහාර එල්ලවීම, මරියුපෝල් වානේකම්හල අත්පත් කර ගැනීම, ක්‍රිමියානු පාලමට යුක්්‍රේණ පහරදීම සහ ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් සමස්ත යුක්්‍රේණයටම මිසයිල් ප්‍රහාර එල්ල කිරීම අතරවනවා. මේ අතර පහරදීම හෙලා දකිමින් සහ යුක්්‍රේණයෙන් හමුදා විවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝකී ජගත් මහමණ්ඩලයේදී ඊයේ යෝජනාවක්ද සම්මත කර ගැනුණා. ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබුණු අතර රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.